සිංහල භාෂාව, බුදුදහම, පිළිම, සිත්තම් කලා, ජනකවි ආදී සාහිත්‍ය, සිරිතිරිත්, කැමබීම්, ඇඳුම් පෙළඳුම් ආදී චර්යාවන් හෙළ ආවෙනික උරුමයන් ලෙස හඳුන්වමු. ඒ උරුමයට ඇතුළු වන සියලුම අංගෝපාංගයන් සිංහල සංස්කෘතිය ලෙස හැඳින්වීම නිවැරදිය. කොණ්ඩේ බැඳීමද අපේ ආවෙනික උරුමයකි. සිංහල රාජවංශයේ කොණ්ඩේ බැඳීම උතුම් සිංහල ලකුණක් ලෙසට සැලකූහ. කොණ්ඩේ කැපීමෙන් දඩුවම් ලැබූ කුමාරිකුගෙන් සිංහල රාජධානි බිහිවිය. දඹදිව සිංහපුරේ පටන් ලංකාවේ සිංහල රාජාණ්ඩු සමය දක්වාම කොණ්ඩේ කැපීම දඩුවමක් වශයෙන් පැවතිනි. පෘතුගීසෙන් හට යටත් වී ඔවුන්ගේ ආගම හා සංස්කෘතිය වැළඳගත් පිරිස මුලින්ම කොණ්ඩේ කැපූ පිරිස ලෙස සිටිය හැකිය. සිංහල කොණ්ඩේ සිංහල ජාතිය ලකුණකි. කොණ්ඩේ බැඳ සිටි සිංහලයාගේ පෙනුම තේජාන්විත විය. ඔහුගෙන් අපූර්ව අභීත පෙනුමක් දර්ශනය විය. පැරණි සිංහල හමුදාව සමන්විත වූයේ කොණ්ඩේ බැඳි පිරිසගිනි. ඇහැලේ පොළ, කැප්පෙටි පොළ, මඩුගල්ලේ ආදි කීර්තිමත් සෙනවියන්ගේ දිග කොණ්ඩේ ගැන බ්‍රිතාන්‍ය ජාතිකින් සඳහන් කර තිබේ. සිංහලයේ නිදහස වෙනුවෙන් මුරුසි දිවේනී ජීවිතාන්ත සිරදඬුවමක් සඳහා පිටුවල් කළ ඇහැලේ පොණ සෙනවියාගේ දිග කොණ්ඩේ ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ අභිමානෙනි. පුන්සඳ සේම පායලා රටමැද්දේ, රන් කිඳි සේම පීරලා පිටමැද්දේ, මාර සෙනක වඩකරගෙන සමයුද්දේ ලෙව්කේ මැදතු අද තනියම වෙලමැද්දේ. මේ කවියන් ලෙව්කේ දිසාවගේ කොණ්ඩේ ගැන සඳහන් වේ.